අයිබවන් හිතවතුනි ඔබට සුබ දවසක්. ප්‍රහස්පතින්දා මල් බරදරනේ ගේ මතක අපි අවදි කරනම්. ගීත කෝකිලාවියක් කැඳවා ගත්තා. දශක 4කට වැඩි ඉතිහාසයක් ඇය සතුව තිබෙනවා. 60 දශකයේ අගභාගයේදී ඇයගේ මුල්ම සරල ගීත වැඩසටහනට සහභාගි වෙලා ගුවන්විදුලි සංස්ථාවේ ඇගේ බාප්පාගේ ඉල්ලීමකට ගීත දෙකක් ගායනා කළා. රුහුරු කෝච්චියේ මාතරට යනවා. ගිහිල්ලා ගෙදරට යන්නට වෙලාවක් හම්බෙන්නේ නැහැ. වැඩසටහන ප්‍රචාරය වෙනෝනේ. ඇය ළඟම තියෙන කඩේකට ගිහිල්ලා ජීවිතේ පළවෙනි වතාවට ඇගේ ගීතයක් ගුවන්විදුලිය හරහා ප්‍රචාරය වෙන හැටි අහගෙන ඉන්නවා. එදා ඉඳලා දශක 5කට ආසන්න කාලයක් හරියටම ගෙවුවොත් ඇය ඉතාමත්ම නිවි පහන් වුණු හඬකින් ඔබව මාව සනසවන අපි ආයිබන් කෙමු. ඉන්ද්‍රාණී බෝගොඩ මහත්මිය ආයිබන් ඔබට සුබ දවසක්. ඇත්තටම සන්තෝසයි ඔබ මුණ ගැහෙන එක. කොයිතරම් අත්දැකීම් බහුල, කොයිතරම් පරිණත කෙනෙක්ද ඔබ. ලොකු ගෞරවයක් අපිට අද ඔබ මේ විදිහට මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙන එක. ඉතින් කාලෙකට පස්සේ ඔබ මුණ ගැහන්නේ. තොරතුරු ටිකක් කියන්නක කොහොමද කල දවස මොනවද ඔබ මේ දවස්වල කරන්නේ? තාමත් ඔබ සංගීත කටයුතු වල නම් නිරත වෙලා ඉන්නවා. නිරත වෙලා ඉන්නවා. මොනවද ඔබ වෙනත් පෙර කටයුතු? වෙනත් කියන්නේ අලුතෙන් සංගීත කටයුතු ගීත කීපයක් කරා. තව ඉලි දැක්වෙ නැහැ ගීත. ඉතින් මේ වගේ සහභාගී වෙනවා එක එක නාලිකාවල වැඩවලට. කොහොම තමයි ඉතින්? ඔය බෝගොඩ පවුලේ ගොඩක් පුරුක් තියෙනවනේ. ගොඩක් ගොඩක් අය ඉන්නවනේ. ඒ අය ගැනත් මතක් කරලා, ඔබ මේ ශාස්ත්‍රයට එන එක අහම්බයක් නෙමෙයි. මොකද මම දන්නවනේ තාත්තට හොඳ ගායන හැකියාවක් තිබ්බා. අම්මට හොඳට කවි කියන්නට පුළුවන්. ඒ උරුමය අරගෙනනේ ඔබ එන්නේ. ඔව්. හා. එතකොට මගේ ලොකු අයියා තමයි ශරත් චන්දදාස බෝගොඩ. දෙවෙනි අයියා රංජිත් බෝගොඩ. පවුලේ තුන්වෙනියා මම. ඊළඟට නංගි චන්ද්‍රා බෝගොඩ. ඉතින් ඇයත් සංගීත ගුරුවරියක්. දෙවෙනි අයියා රංජිත් අයියා ගුවන්විදුලියේම වාදක මණ්ඩලයේ තබ්ලා වාදක විදිහට වැඩ කරා. ඉතින් අපි පුංචි කාලේ ඉඳලාම දැක්කා ගෙදර සංගීත පරිසරයක් තිබුණා. තාත්තාට හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් අයියා තමයි මුලින්ම සංගීතය හදාරන අපි දෙතුව ගොඩක් පොඩි කාලේ. ඉතින් අපි හැමදේටම යොමු කරේ අයියා තමයි පුංචි කාලෙම. ඊට පස්සේ මතකයි මේ බාපගේ සල්ලිගේ වැඩසටහනට ගිහිල්ලා ගීත දෙකක් ගයලා තමයි මුල්ම අඩි තිව්වේ මේ ගුවන්විදුලියට. ඊට පස්සේ සෝම්පාල බෝගොඩ අපේ පවුලේ මම තන මුල්ම සරලගී ශිල්පියා එතුමා. දැනට ජීවතුන් අතර නැහැ. ඊළඟට අයියා තමයි මේ සරලගී වැඩසටහන මට ඇප්ලිකේෂන් එකක් දැම්මේ. දාලා අපි මාතර ඉන්න කාලේ ඉතින් ඇවිල්ලා ඒ වැඩසටහන සහභාගී වුණ පරීක්ෂණයට අමරදේව සර් තමයි හිටියේ පරීක්ෂක මණ්ඩලයේ. ඉතින් ඒකෙන් සමත් වුණා. ඊට පස්සේ ඉතින් ගොඩක් අපිට හම්බ වුණා සරලගි වැඩසටහන් මාස 3-4කට වරක් ගීත කියන්න. ඉතින් ඒක අර හරි උනන්දුවකින් කවුරුත් කරනවා. මොකද මේකේ හරි ප්‍රමිතිය හොයනවනේ ඒ කාලේ. මේ පදමාලාව සංගීතය ගායනය ඔක්කොම මුලින්ම පදමාලාව හොඳට බලනවා පරීක්ෂක මණ්ඩලෙන්. ඊට පස්සේ අපි ගීතේ පටිගත කරාට පස්සේ නැවත පරීක්ෂක මණ්ඩලයක් බලනවා. කොහොම ගොඩක් වෙලා තමයි අන්තිමට ගීතේ එළියට එන්නේ. ඉතින් වාසනාවකට මගේ ගීත එහෙම කැපුණේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇත්තටම ඉතින් ගීත දෙක තුනක් වගේ ගායනා කරලා නිතර ප්‍රචාරය වුණා. ඒ අතරේ ගුවන්විදුලියේ වෙනත් වැඩසටහන් තියෙනවනේ, නව නිර්මාණ, ගීත තරංගිනී, භක්ති පූජා, රාග්ධාරා, ඔය වගේ ස්වර වර්ණවර දෙවසර්ගේ ඒවට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතර මට මතකයි රාණි අක්කගේ ගීත තරංගිනී වැඩසටහන. ඒ කාලේ ගොඩක් ප්‍රවීණ ශිල්පීන් ගායනා කරා. නමුත් එතුමිය මගේ ගීත අහලා මට ගීත හතරක් කරන්න අවස්ථාව ලබා දුන්නා. එහිත් සංගීත නිර්මාණ කෙරේ අයියා ධර්මදාස පරණගම්පි මහතේ තමයි ඒ ගීත හතරෙම පද රචනා කරේ. ඊට පස්සේ සීත දිරයල් කියන ගීතේ එළියට ආවේ ඔන්න අය ගීත තරංගිනී වැඩසටහනින් පස්සේ. ඒක තව ටිකකින් කියමු ඒ රස කතාව. මොකද ඔව් ඇත්තට කතා කරන්න කොච්චර දේවල් තියෙනවද මට ඔබෙන් දැනගන්න තොරතුරු බොහෝමයයි. ඒ වගේම ඔබෙන් අහන්ලා රස විඳිනටත් තියෙන ගීත බොහෝමයයි. අද අපි ඉස්සෙල්ලාම ගයන්නේ කුමන ගීතයද ඔබ තෝරගන්නේ? මොකක්ද ඉස්සෙල්ලාම? පූජාසනය කියන ගීතය පුෂ්ප තරංග රන්තුංග රචනා කරේ. අයියා තමයි විශාරද චන්ද්‍රදාස බෝගොඩයන් තමයි සංගීත නිර්මාණය කළේ. හොඳයි, ගීතය හමු. Thank you.
වනි වැරදි නේද නිවී පහන් වන හඬක හිමිකාරිය ඇය. ඉතින් අපි ඇගේ තවත් මියුරු ඔබ අතර හුඟක්ම ජනප්‍රිය වෙච්ච ගීතයකට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. මේ ඩෝල්ටන් අල්විස් මහත්මයා ඔබට රචනා කරලා දුන්න ගීතයක්. ඒටත් සංගීතය වැඩිමහල් සහෝදරයමයි නේද විශාරද චන්දදාස පුර. දැන් මේ විදි ආදරයක් ඔබට ලැබුණේ කොයි වගේද? ඔබ ඉල්ලීමක් පිටද නැත්තම් කොහොමද? මොකද්ද? මේ ගීතේ ලැබුණේ මෙහෙමයි. ඩෝල්ටන් අලිස් මහත්මයා මට මුණ ගැහෙලා තිබුණේ නැහැ. නමුත් අයියලාට මුණ ගැහෙලා තිනු ගුවන් විදුලියේදී. ඉතින් එතුමා මගේ ගීතයක් දෙකක් අහලා තිබුණා. ඊට පස්සේ මේ ගීතය ලියලා මට කියලා කියවන්න කියලා අයියට දීලා තිබුණා. ඉතින් ඊට පස්සේ පටිගත කරන දවසේ එතුමා මුණ ගැහුණා. ඇවිල්ලා මේ මම තමයි ඩෝල්ටන් අලිස් කියන්නේ කියලා මට මදුන්වල දීලා කතා කරලා පටිගත කරන කම්ම ඉඳලා හරි ගොඩාක් සතුටු වුණා. මේ මට උවමනා කටහඬ මේ ගීතය තුළ තියෙනවා කියලා. ඒ කියන්නේ මෙච්චර ආදරයක් තියෙන ගීතයකට ඒකට පණ දෙන්නට පුළුවන් තරම් හඬක් නේද? ආදරයකට පණ දෙන්න පුළුවන් තරම් හඬක් ඔබට තියෙන බව ඔහු තේරුම් ගත්තා. කොහොමද එහෙම රසයක් එකතු කළේ? ඒක කියන්න බෑ. එතකොට මේ ගීතය ඇත්තටම හරිම ලස්සන මේ පදවැලක් තියෙන. එතන අයියාගේ සංගීතෙත් ඒ වගේ.
ඉතින් ඒක මං හිතන්නේ මට පුදුම විදියට ඒක ගායනා කරන අවස්ථාව ලැබුණා. බොහොම මම දන්නේ නැහැ ඒක කොහොම ගැවිවද කියලා. නමුත් අදටත් මේ ගීතය ජනප්‍රිය තලයේ තියෙනවා. එහෙනම් අපි දෙවන ගීතය ගයමුකෝ. ඔබ කැමති දෙයක් කතා කරන්න නැකමති නමුත් ඇයි ගීත ගෑනට කැමති ඔබ වෙන්න ඔබ පිනවන දශක ගණනාවක් ඇය කළේ එය තමයි. අපි ඔබෙන් ටිකක් කරදරකාරී ඉල්ලීම් තමයි මේවා. නමුත් ගීත ඔබේ ගීත අතරින් කොටස් කීපයක් හෝ අහනට බලාපොරොත්තු වෙන ඒවත් තියෙනවා. ඔබට අපහසුතාවයක් නොමැති නම් අහස උසට කියන ගීතේ පද දෙක තුනක් කියන්න පුළුවන්. මේ ගීතයටත් සංගීතය මේකත් අයියගේ සංගීතය. මම හිතන ඔබේ ගීත බොහෝමල හිනිකාරත්වයේ 90%ක් විතර මගේ මුල් කාලෙම අයියා තමයි සංගීත නිර්මාණ කළේ. මේ ගීතේ ඔබට ලියලා දෙන්නේ ආරිසේන වඩුගේ. ඔව් ශාස්ත්‍රපති ආරිසේන වඩුගේ. හා මට පද හතරක් කිව්වත් ඇති. ඇති. අහස උසට නැග පලන් ජී සිටු මන්දිර හදනයි ඒ මන්දිරවල තහන් ජී අතු කුටි මම කාන්සී. මේ විදිය ගීතවල මතකයන් අවදි කරමු ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය සමග එකතු වෙලා මේ විරාමයෙන් පස්සේ. තනිකම හූල්ලන හැන්දෑවරුවල එන්න ඇවිත් යනට එන්නට යයි මොරගසන ගීත ඇය සතුව තිබෙනවා.
මේ අපි අහන්නට සූදානම් වෙන්නේ. ඒ විදිය ආදරණීය ගීතයක්. මේ ගීතය ගායනට ඉස්සර වෙලා මං කැමති ඔබෙන් දැනගන්නට ඉතාම ජනප්‍රිය වෙච්ච යුග ගීත කීපයකටම හිමිකම් කියන්නට තරම් ඔබ වාසනාවන්ත වෙනවා. කැමති දේ ගැන මතක් කරන්නට. ඔව්, ඇත්තටම ආචාර්ය වික්ටර් රත්නායකන් සමග යුග ගීයක් ගැයුවා. ඊට පස්සේ අබේවර්ධන බාලසිරි මහත්මයා සමග, ඊළඟට සෝමතිලක ජයමහ මහත්මයා සමග, එතකොට පීෂේතන් පෙර මහත්මයා සමග යුග ගීත ගැයදින අමරසිරි පීරිස් මහත්මයාත් එක්කත් ගොඩක් ගීත කියලා තියෙනවා. ඒ අතරින් මට මතකයි පලිඟු තලාවක ගීතයනේ, හරිම ජනප්‍රිය, වගේම අබේ අයියත් එක්ක ගායනා කරපු නොහඬන් සූරිය ගන්න. ඔබ ඔය විදිහට හරිම කොටසක් නොතෙවින් සූර්යකාන්තා, සූර්යකාන්තා නොහඬන් සූර්යකාන්තා, සූර්ය නාමෙන් නම ලදිමි, සූර්යවත මෙන් රුව ලදිමි, සූර්ය පෙහෙයින් සලු ලදිමි, සූර්ය කුමරුනි ඔබ පතමි. ස්තුතියි. මම ඔබට කරදර කරන්න හිතුවේ නැහැ. නමුත් යටි අරමුණ තේරුම් ගන්නට පුළුවන්කම ලැබිච්ච එකම හරි වටිනවා මහත්මේ, ඌකට මහත්මිනි. අපි ඊළඟ ගීතය ඔබේ රත්න කුමාරි අමරසූරිය ඔබට ලියලා දුන්න ගීතයක්. ඒටත් ඔබේ සහෝදරයා විශාරද චන්ද්‍රස බෝගර තමයි සංගීතය එකතු කරන්නේ. මේ ගීතය ගුවන්විදුලියේ තිබුණා මේ ගීත රචනා තරඟයක්. එතකොට මේ මුල් ඒ තරඟයට ගුවන්විදුලියෙන්ම තමයි දෙනෙක් ඉදිරිපත් වුණේ. මට මතකයි මුල්ම ගීතය සුනිල් සරත් පෙරේරා මහත්මයා අමරදේව සූරීන් ගායනා කරන පෙර දිනයක ඒ සින්දුව තිබුණා මුල. ඊළඟට දෙවෙනි සින්දුවට තිබුණේ ෂෙල්ටන් අයියා ගායනා කරන ගීතය, මට ඒක හරියට මතක නැහැ. ඊළඟට තුන්වෙනියට තේරුණේ මේ ගීතය මම ගායනා කර ඒක අමරදේව සර් සින්දුව තමයි මුල එකට තේරුණේ. ඊට පස්සේ මේක අපිට ප්‍රසංගයක් තියලා මේ ගීත තුනම ගයන්න අවස්ථාව ලබා දුන්නා. පස්සේ මම මේ ගීතේ මගේ සංයුක්ත තැටියකටත් ගායනා කරා. හොඳයි, එහෙනම් අපි අදත් ඒ ගීතේ ගයමු. ගිරිමුදුනේ තනිවි ගතේ වේ,
ඉතාම ප්‍රේමණීය ගීත ඇගේ හඬට හොඳටම ගැලපෙන ඉතාමත්ම මියරු ස්වරයෙන් ගයන ගීත රසක් සතුව තිබෙන ඉන්ද්‍රන් බුගුර මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මල්බර දෙරණේ ගී මතක සරසන්නට. අපි ඊළඟට තවත් ඔබේ ගීතයක් වෙන නියම වෙනවා. මේ ගීතය නම් මා විශ්වාස කරන විදිහට ඔබේ ජීවිතේ නිකන් පෙරලියක් වගේ වෙච්ච ගීතයක් වෙනට උනේ. මා දන්න විදිහට විදුලි එළිය ස්වර්ණ ගුණවර්ධනයන් ඔබට දීලා දුන්න ගීතය. මට කියන්නකො ලැබිච්ච ප්‍රතිචාර. මේ ගීතය ගුවන්විදුලියේ තිබුණ නව නිර්මාණ වැඩසටහනක්. ඒකට තමයි මේ ගීතය ගායනා කරන්න මට ආරාධනා කළේ. එතකොට අපේ ගුවන්විදුලි අධ්‍යක්ෂකවරයෙක් හිටියේ ස්වර්ණ ගුණවර්ධන මහත්මයා. එතුමා තමයි මේ ගීතය ලියලා දුන්නේ. ඒ වගේම අපේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ වයින් වාදකයෙක් ඉන්න ෂෙල්ටන් විජේසේකර මල්ලි තමයි සංගීත නිර්මාණය කළ දුන්නේ. ඉතින් ඇත්තටම මේ ගීතය මේ සමහර අවස්ථාවල අපි සජීවි ගායනා කරනකොට ගොඩක් අය මේකට කතා කරනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා අඬ අඬ කතා කරපු අවස්ථා තිබුණා. මොකද මේකේ තියෙන්නේ දරුවෙක් අර දෙමව්පියන්ට අකීකරු වෙලා දියණියක් ගියපු කතාව. ඉතින් ඒ අය ගන්න තීරණයක සිද්ධ වෙන වැරද්ද කියලා. ඉතින් මේකේ ඇත්තට මේ වචන තියෙනවා අර පොඩි අම්මේ දොර අරින් නුඹ පොඩි හිඟන්නේට. ඒ කියන්නේ මම හිතන්නේ ස්වර්ණ මේක ලියලා තියෙන්නේ දකුණු පළාතේ අර තියෙන බස් වහර අරගෙන තියෙනවා. මොකද හිඟන්නේට කියන්නේ මේ හිඟා කනවා කියන එක නෙමෙයි. අර දැඩි ආදරේ දරුවා වෙනුවෙන් තියෙන. ඒ වගේ වචන ගොඩක් මේකේ තියෙනවා. ඉතින් හුඟ දෙනෙම මේකට කැමතියි. මම විශ්වාස කරන දකුණේ විතරක් නෙමෙයි බෝගර මහත්මිය ඕනම කෙනෙක් නේද අම්මගේ තාත්තගේ ආදරේ හිඟා කන්නට දරුවෝ කැමතියි. ඇත්තටම මේ කියන්නේ අද හම්බු වෙන්නේ කොච්චරද ඊට වඩා වැඩි ප්‍රමාණයක් තමයි හෙට බලාපොරොත්තු වෙන්නේ. අකීකරුවල ගියාට නැම නැ පාර වැරදිලා ආපහු එන්නේ අම්මා ළඟට. ඒ වුණත් අම්මා නොසැලී මහාමරක් වගේ බලාගෙනලා දරුව බාර ගන්නවා. ඒක තමයි එකෙන් කියවෙන්නේ. ගයම්. ගයම් ගයම් ඔබ කැමතිම දෙන්නේ. ඔව්. Thank you.
මහ මෙරක් වගේ නොසලේ ඉන්න අම්මගේ ආදරයක් ජීවිතේ මගේ වැරදි චදුවෙකුත් මේ සියල්ලම එකතු වුණාම ස්වර්ණ ගුණවර්ධනයන් ලියපු මේ ගීතය මම විශ්වාස කරනවා සහ මා දන්නවා ස්වර්ණ ගුණවර්ධනගේ ජීවිතෙත් බොහොම ලොකු සලකුණක් කියලා. අපි තව සලකුණක් තියෙමු. පද හතරක් වුණත් මම සෑහීමකටපත් වෙනවා. සීත තියනලිය ඒ ගීතේ ගයන්නට මොණිය ඔබ පද රචනය ගැන කියන්න. පද රචනය ඒ මහත්තයා ලියලා තියෙන ධර්මදාස පරණගම සංගීතයේ අයියගෙම තමයි. හොඳයි. සීත දිය රැල් සලා පියුම් පිපුණා බලා තිරණ තල දුවා අරුණලු දේ සියොත් කැලනාද දේ සීත දිය රැල් සලා. ඇය හරිනේ මමයි වැරදි. ඇගේ හඬ සහ ඇය ඉපදිලා ඉන්නේ ගයන්නටම තමයි. අපි හිතවතනේ කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවතත් ඉන්ද්‍රාණි භූගුණ මහත්මියට ආරාධනා කරනවා ඊට විනාඩි කිහිපයකට පස්සේ. අපි කතා කරමු. ඇය ඉතාමත්ම සොඳුරු ගීතයක් ගායනා කරනවා. මනුස්සයෙක්ගේ හිතකට කොයි තරම් නම් සන්තෝෂය දැනෙනවද ඒ වගේම දුකක් දැනෙනවා. සන්තෝෂය දරාගන්නට පුළුවන් වුණා දුක කියන දේ මේ අකුරු දෙක ජීවිතයේ හුඟක් වෙලාවට අපිව කලඹවනවා. ඒ වෙලේට අපි කොහේ යාවිද මොන විදිහ දේවල් කරාවිද හුඟක් වෙලාවට අපි සැනසෙන්නට සොයන දේ නිවැරදිද? හැබැයි නිවැරදි දෙයක් සොයාගත්තුවොතින් මේ විදිහ සැනසීමක් ලැබේවි යයි කියන විශ්වාසයෙන් තමයි මේ පද රචකයා මේ ගීතය ලියලා දෙන්නේ ඇයට. ඔබට මේ ගීතය ලියලා දෙන්නේ ජයම්පති අල්ගම. ඒ වගේම සංගීත නිර්මාණය අපේ මේ විශාරද සිද්ධාත් සොමසුන්දර මල්ලිය තමයි. ඒ වගේම හරිම සන්තෝෂෙන් කියන්න අද අපේ වාද්‍ය බෘන්දේ 3-4 දෙනෙක්ම මේ ගීතයේ මුල්ම පටිගත කිරීමේදී ඉඳලා තියෙනවා. මම පැත්ත බැලුවා, දකුණු පැත්ත බැලුවා, කෙළවරවල මේ අය ඉන්නවා. හරි. ගයන්න. දෙමා
වසර 30-40ක් ඊටත් වඩා වැඩි කාලයක් ඔබව සැනසූ ඇය අදත් මේ විදිහටම ඔබ වෙනුවෙන් තවදුරටත් ගයනවා මේ කෙටි විරාමයට පස්සේ. ඇස් අගිස්සේ දැවටෙන හීනවල සීරුවට සිටින්නේ නුබයි. ඔබේ ආදරයයි, ඔබේ ප්‍රේමයයි. ඔබ ගැන නොයෙකුත් දේවල් මේ විදියට ලියන්නට උපන් හපන්කමක් තියෙන ගීත රචකාවෙක්ගේ ගීතවලට යොමු වෙන්නටයි අපි කල්පනා කරේ. ඇය දයා දල්විස්. ඔබට හරිම ලස්සන ගීත ඇය ලියලා දීලා තියෙනවා. අපිට පුෂ්පතරංගගේ ගීතේ මුලින්ම අහන්න ලැබුණා. ඒ දයා දල්විස් මහත්මියගේ පුත්‍රයා. මේ මව ඔබ කියන්නකෝ ඔබට ආදරේ හුඟක් ලැබෙන්නට ඇති අනිවාර්යයෙන්ම ඇගේ ගීත වෙනුවෙන්. ඇත්තටම ඔව්. දැක්ක මට මුලින්ම හම්බ වුණේ ගුවන්විදුලියේ දැන් මාව දැකලා තිබුණ නැහැ. නමුත් අපේ රංජිත් අයියට කියලා තිනු ගුවන්විදුලියට ආපු වෙලාවක මාව මුණ ගැස්සන්න කියලා. ඊට පස්සේ තමයි පෙම්කල වරදට කියන ගීතය මට ලියලා දුන්නේ. ඔව් පෙම්කල වරදට ගීතය ඔබට ලියලා දෙනකොට ඒට ඔබේ සහෝදරයා චන්දස් බෝගඩයන් සංගීතය සපයනවා. අපි ඒ ගීතය අහන්නට ඕන. ඊට ඉස්සර වෙලා කරුණාකර මේ ලිමිස්ට කරන්න දයා කළේ පො තවත් ගීතයක් තියෙන ඔබේ සහෝදරයා සංගීතවත් කරපු මා හිස පිළිමැද. මාහිස පිරිමෙද නැවත නොඉන්නට ඔබවින් වී ගියදා සටහන් නැත මෙකිලා අවස්ථාවක් තිබුණා නම් ඔය ගීතය සම්පූර්ණයෙන්ම ගායනා කරගන්නට මම පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැහැ. නමුත් දැන් මට අවස්ථාව තිබෙන්නේ දයාක් ඔබට ලියලා දුන්න එන්නට කියලා ලියලා දුන්න ගීතය අහන්නටයි. පෙම්කල වරදට ඔබ
මට අහන්නට ඕනිකමක් තියෙනවා, ඔබේ රසිකයන් රසිකාවියන් කොයි වෙලේකවත් අහලා නැද්ද ඔය ගීතය ඔබේ අත්දැකීමක්ද කියලා? ඇත්තටම මට විතරක් නෙමෙයි, දයක්කටත් අපේ මේ ගීතේ ගායනා කරපු මුල් කාලේ මේ පුදුම විදියට ලියුම් එන්න පටන් ගත්තා. දැන් නම් ඉතින් ඔය ෆෝන් වලින් කතා කරනවා, ඒ කාලේ ලියුම් එවනවා. මං හිතන්නේ මේ ලියුම් මිටි ගණන් එවනවා. ඒ සමහරු හිතන්නේ මටත් අයියලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ නිසා මට වෙච්ච දෙයක්ද කියලා තමයි ඇහුවේ. ඊළඟට දයක්කටත් ඒ වගේම ලියුම් කියලා. නමුත් මේක මේ සත්‍ය සිදුවීමක්. ඒ කියන්නේ දයක්කගේ කාර්යාලයේ හිතවතෙකුට සිද්ධ වෙච්ච දෙයක්. ඒ ඊට පස්සේ දයක්ක මේ ගීතේ ලියලා තියෙනවා. දැන් ඒ අය බොහෝම හොඳින් ඒ සටන ජය අරගෙන පිටරටක දරුමල්ල හදාගෙන හොඳට ඉන්නවලු. ආනේ අහන්න ලැබෙන ගත වාසනාවක්. දැන් ඇත්තටම ඔය ලැබෙන ප්‍රතිචාරනේ ලියුම් මිටි ගණන් මිනිසුන්ගේ ආදරයනේ ලැබුණේ. නැත්තම් මිනිසුන් ලියුමකට වෙලාවක් වෙන් කරලා දැන් වගේ කෝල් එකක් ගන්නවා නෙමෙයි, එච්චර ආදරයක් ලැබලා. ඒ වගේම හුඟක් වටින හුඟක් සාර්ථක ගීත රසක් අපිට දායාද කරලා. ඔබ ඔය තරම් ඔබ හා සමකාලීනයන් ඔය තරම්ම ඇත්තටම බොහොම සරලව බොහොම නිහතමානීව ඉන්නේ කොහොමද? මන් දන්න විදියට චෝදනාවක් නෙමෙයි, හැමෝටමත් නෙමෙයි. සමහර අපිට මුණගැහෙන දැන් මේ වර්තමාන පරපුර සමහර ගීතයක් දෙකක් උපරිම ගීත තුනක් වෙන්න ඇති කරලා ඕන ඊට වඩා වෙනස් තැනකනේ ජීවත් වෙන්නේ, වෙනස් ලෝකිකනේ ඉන්නේ. කොහොමද ඔය විදියට හිටගන්නේ හරියට කකුල් දෙකේ ඔච්චර දේවල් කරලා? මම හිතන්නේ දැන් එදා මේ ගීතයක් ගයනකොට අපි හැමෝම පද රචනය ගැන හොයනවා, ඊළඟට හොඳ සංගීත නිර්මාණකරුවන් හොයාගෙන යනවා. ඊට පස්සේ එහෙම තිබුණේ එතකොට ගොඩක් ප්‍රමිතියක් තිබුණනේ ගුවන් විදුලියෙන් එළියට එනකොට හැම ගීතයක්ම මේ එහෙම තිබුණේ. ඉතින් එතකොට අර ප්‍රවීණ නැසුරු කරන්න අපට අවස්ථාව ගොඩක් ලැබුණා. ඉතින් ඒ වෙනකොට මං හිතන්නේ හොඳ නිර්මාණ රසක් ඒ කාලේ බිහි වුණානේ. අදටත් මං හිතන්නේ 70 දශකේ ගීත තාමයි මේ අද පරපුර දරුවනු ගයනවනේ. ඉතින් ඒ කාලේ නිර්මාණ මේ සදාකාලිකව තියෙනන්නේ හේතුව හින්දා වෙන්න ඕන. ඒ පිරිච්චකමම වෙන්න ඇති. ඔබ සියලු දෙනා ඔය විදියට නිහතමානීව බොහොම සරලව බොහොම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕන. හදයි හිතවතනේ තවත් කෙටි විරාමයකට පස්සේ අපි අයව මුණ ගැහෙන බෝගොඩ පවුලේ පුරු කීපයක් ඉන්නවා මේ සංගීත ශිෂ්‍යරයට එකතු වෙච්ච. අපි එක පුරුකක් කලින් ගෙන්නෝ ඒ රෝහණ බෝගොඩ. මේ අපිට අද දවසේදී කැඳවා ගන්නට ලැබුණා ඉන්ද්‍රාණි බෝගොඩ. හරිනේ, ඒ රෝහණ බෝගොඩත් ඔය පවුලටමයි තියෙන්නේ නේද? රෝහණ බෝගොඩ, ජානක බෝගොඩ, දිනේෂ් බෝගොඩ, ඔය හැම දුවත් දැන් සංගීත ශිෂ්‍යරට පිවිසලා තියෙන. ආ හා, දිනිති වරණගම. හා, අපි යවත් බෝගොඩ විදිහටම තිබ්බනම් තමයි හොඳ. දැන් ඔබේ ජීවිතය ගැන, මේ සංගීත ජීවිතය ගැන ආපහු හැරලා බැලුවොත් ඔබතුමියට මොකක්ද හිතෙන්නේ? ඒ කියන්නේ ඔබට බොහෝ පද රචකයන් මුණ ගැහෙනවා, සංගීතඥයන් මුණ ගැහෙනවා, හරිම වටින ගීත ලැබෙනවා, මිනිසුන්ගේ ආදරය ගෞරවය මේ සියල්ලට මිහින්කම් කියන්න ලැබෙනවා. ආපහු හැරලා බැලුවොත් ඔබ මොකද හිතන්නේ? සතුටක් දැනෙනවා. නමුත් අර මම බොහොම හිමින් ආපු ගමනක් තියෙනවා. අර දැන් එන රැල්ලට එහෙම ගියේ නැහැ. නමුත් බොහොම හිමින් තමයි නිර්මාණ කරන්නේ යෙදිලා තිබුණේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මං හිතන්නේ අර අපිට තව තාමත් අපි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. දැන් මේවා මාධ්‍ය ආයතනෙත් අපිට කතා කරා. ඒ වගේ මාධ්‍ය ආයතනෙ නිතර අපිට කතා කරනවානේ. ඉතින් ඒගොල්ලෝ මතකේ අපි ඉන්නවා ඇති. ඒක නිසා වෙන්නේ නැති. ඔබ සන්තෝෂයි කියන එක නම් මට අහන්නට දෙයක් නෙමෙයි. මම දන්නවා මොකද ඔබ ඇත්තටම තිරින කරේ අපිට ඔබේ ගීත සියල්ලම ගත්තොත් ඒ සියලුම දේවල් වල බොහොම නිසි අරුත් තියෙන, නිසි සංගීත රටාවක් තියෙන, අපිට රස විඳින්නට පුළුවන් පරිපූර්ණ ගීත. ඉතින් තින්දි මතක් වෙන්න ඕන අපිට තනියම මේ ගමනේ ඉන්න බැහැනේ. දැන් ගුවන් විදුලියට ආවම මට උදව් කරපු ගොඩක් අය හිටියා. දයදල්ලිස් මහත්මිය, රත්නාලංකා බී වික්‍රම, එතකොට සුජාතා ගුණවර්ධන, කුසුම් පීරිස්, මේ වගේ ගොඩක් අය ඒ වකවානුවේ අපිට ගොඩක් උදව් කරා. ඉතින් තනියම මේ ගමන එන්න බැහැනේ. ඒ වගේම ප්‍රවීණ අයත් ඒ වගේ හිටියා. ශාන්ති දිසානායක මහත්මයා, PLA සෝම්පාල මහත්මයා, මගේ මුල් කාලේදී ඒ මට උදව් කරපු අය. ඉතින් ඒ අය සිහිපත් කරනවා. ඒ වගේ රෝහණ සිරිවර්ධන මහත්මයා, භක්ති පූජා ගොඩක් වැඩසටහන් කරා. මම මේ වගේ ගීත ගයලා තියෙනවා. ඒ අය සිහිපත් කරනවා.
ඒ විදිය පිරිච්ච ලෝභ නැති මිනිස්සු මුණගැහුණු හින්ද තමයි මෙච්චර ලස්සන ගමනක් මෙච්චර සාර්ථක ගමනක් එන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අද දවසේදී ඔබ අපව පිනවන්නට සතුටු කරනට මේ දශක කීපයම අපව සතුටු කරා වගේම මේ වසර කීපයම අපව සතුටු කරා වගේම අද දවසේදීත් ඇවිල්ලා ඒ විදිහටම ඉතාම නිවි පහන්වන හඬින් ඔබ ගැයුවා. බොහොම සන්තෝසයි සහ ගෞරවයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. මමත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේ ආරාධනාව කළාට. ඉතින් ලංකටත් ගොඩාක් ස්තුති. ඒ වගේම තමයි අපේ මේ වාද්‍ය බෘන්දේ මේ සිද්ධාත් මල්ලි ඇතුළු මේ සියලු දෙනාමට මගේ සහෝදරයෝ වගේ එයා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ ගැනත් ස්තුති. හොඳයි, අපි ඔබේ අවසාන ගීතය අද දවසේදී ගයන තෝර ගන්නවා. GHK රත්නසිරි ඔබට පදරචනය කරලා දෙනවා. ඔබේ සහෝදරයා චන්දදාස බෝගොඩයන් තමයි ඒ සඳහා සංගීතය සපයන්නේ. මේ ගීතය ගැන කියන්නේ. මේ ගීතයත් ගුවන්විදුලියේ මේ සරලගි වැඩසටහනකට ගායනා කරේ. මේ ඒකත් ඒ ගීතය මම මේ ගීත රචක මහත්මයා දැකලා තිබෙනේ, අයියට දීලා තිබුණේ, අයිය අඳුරන කෙනෙක්. ඉතින් ඊට පස්සේ හැබැයි අවුරුදු 30ක් විතර ගිහිල්ලා තමයි මෙතුමා මම දැකලා තිබුණේ. ගීතය ගොඩාක් ජනප්‍රිය වෙලා ගුවන්විදුලි සංග්‍රහාවෙත් මේක තිබුණා. මේ ගීතේ මාසයක් විතර මේක පළ වෙලා මගේ පින්තූරෙකුත් එක්කත් තිබ්බා. ඒත් මෙතුමා මම දැකලා තිබුණේ. පස්සේ මේ මං හිතන්නේ මේ දෙරණ නාලිකාවේම මම වැඩසටහන කරද්දි අපේ නෙළුව අධිකාරීගේ මහත්තයා කපිල පුගලයා, එයාත් මහවැලියේ වැඩ කරලා තියෙනවා. මේ මහත්මයාත් ඒ කාලේ මහවැලි රාජකාරි කරලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා. ඉතින් මම මෙයා හොයන බව අරයා දන්නවා. ඊට පස්සේ කොහොම හරි මට කියන්න නැතුව මේ වැඩසටහනට මේ ගීතය ඒගොල්ලොන්ගේ මං මේ වගේ වැඩසටහනක් කරද්දි ගෙන්නෙව්වා. ගෙනල්ලා ඉතින් මම දැකලා නැහැනේ. ඊට පස්සේ කො අපි මේ රසකයේ එක්කගෙන එනවා මේ කමල් නැහැ නේද කියලා මං කොහොම කමල් නැහැ කියලා. ඊට පස්සේ මහත්මයා වාඩිලා හිටියා. ඉතින් දැන් මේ සින්දුව මං කියන්න හදනකොට මටත් ඕකේ සම්බන්ධකමක් තියෙනවා කියලා. මං ඒක මොකද්ද කියලා. ඕක ලිව්වේ මම කිව්වා. එතකොට මාත් උඩ ගියා අපේ අයියල ඔක්කොම. ඒ කියන්නේ ඒ වෙලාව තමයි මං එතුමා ඇහින් දැක්කේ. අවුරුදු 30කට විතර පස්සේ. කොච්චර පුදුමයි. ඔබ එක්කගෙන ආවද ඒ ගීතය. ඉතින් ඇත්තටම හිතුවතුනි සන්තෝසයි නේද? අද දවසේදී අය අපව හුඟක් සන්තෝෂයට පත් කළා. ඉතාලම මිහිරි හඬින් ගයමින්. ඔබේ සුබපැතුනුත් එකතු කරගෙන මම ඇයට සුබපතන්නට කැමති. නිරෝගී සුව සමගින් දීර්ඝායු හිමි වේවා. ඉන්ද්‍රාණි බෝගර මහත්මියනේ ස්තුතියි ඔබ අද දවසේදී පැමිණියට. ආයිබෝවන්.